ආමි කමාන්ඩර් 2021 ලීග් තරගාවලියේ මේ වෙද්දි පළවෙනි වටේ තරඟ අවසන් වෙලා තියෙන්නේ. තරගාවලියේ මූලික වටේදී ප්‍රතිකරූප පෙන්වපු දක්ෂතා ගැන පොඩ්ඩක් විමසලා බලන එක වැදගත්. මොකද ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෝ තරගාවලියට සෙල්ලම් කළ නිසා ඒ ක්‍රීඩකයන්ගේ වැඩ ගැන ගොඩක් අය අවධානයෙන් ඉන්නේ. තරගාවලියේ ආරම්භයේ ඉඳන් අවසන් තරගය වෙනකම් වැඩිම ලකුණු ලාභය බවට පත් වෙලා ඉන්න සමත් උනේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ හිටපු ආරම්භක ප්‍රතිකරූප තරඟ. තරඟ ඉනිම පහකදී ලකුණු 258ක් ලබා ගන්න සමත් වෙලා තියෙන්නේ. ඉනිමක සාමාන්‍ය 86ක් එක්ක මේ සටනේ දෙවෙනි තැන ඉන්නේ දිනේෂ් චන්දිමාල්. චන්දිමාල් ඉනිම 6කදී ලකුණු 201ක් ලබාගෙන තියෙන්නේ ඉනිමක ලකුණු සාමාන්‍ය 50ක් රඳවාගෙන. චන්දිත් තරගාවලිය පුරාම දක්ෂතා පෙන්වන්න සමත් වුණු ක්‍රීඩකෙක්. තරගාවලිය හොඳම ඉනිම සෙල්ලම් කරන්න සමත් වෙන්නේ උපුල් තරඟ. ලකුණු 100ක් නොදෙවි ලබා ගැනීම තමයි මේ තරගාවලිය හොඳම ඉනිම විදිහට සටහන් වෙන්නේ. චන්දිමාල් නොදෙවි ලබාගත් ලකුණු 79 වගේම අශාන් රංගික ලබාගත් ලකුණු 76ත් තිසර නොදෙවි ලබාගත් ලකුණු 75ත් මේ තරගාවලියේ කැපී පෙනෙනවා. T20 තරගවලට ප්‍රහාරක වේගය ගොඩක්ම බලපාන දෙයක්. මේ තරගාවලියේ ඉහළම ප්‍රහාරක වේගයක් රඳවාගෙන තියෙන ක්‍රීඩකයා තමයි තිසර පෙරේරා. තිසර සාමාන්‍යයෙන් පන්දු 100කට 183ක ප්‍රහාරක වේගයක් එක්ක තරගාවලියේ ලකුණු 119ක් අරගෙන තියෙන්නේ. තරගාවලියේ තිසරට අමතරව අශාන් රන්දික දිනේෂ් චන්දිමාල් ප්‍රහාරක වේගයේ 160කට වැඩි රඳවා ගන්න සමත් වුණා. සීකුගේ ප්‍රසන්නත් 140ක හොඳ ප්‍රහාරක වේගයක් රඳවා ගන්න සමත් වෙලා තියෙනවා. තරගාවලියේ වැඩිම හය පහර ලාභය බවට පත් වෙලා තියෙන්නේ සදන් වොරියස් කණ්ඩායම නියෝජනය කරන දිනේෂ් චන්දිමාල්. චන්දි ඉනිම 6කදී 6 පහර 11ක් කෙල්ල කරන්න සමත් වෙලා තියෙනවා. 6 පහර ලාභිය අතර දෙවෙනි තැන ඉන්නේ හිමාෂ ලියනගේක අශාන් රංගික. මේ දෙන්න 6 පහර 8 ගානේ එල්ල කරන්න සමත් වෙලා තියෙනවා. සීකුගේ ප්‍රසන්නේ කාශාන් ප්‍රියංජන් 6 පහර 7ක් ගානේ එල්ල කරන්න සමත් වෙලා තියෙනවා. වැඩිම 4 පහර වලින් නම් තරංග ඉන්නේ ගොඩක් උඩින්. තරංග 4 පහර 30ක් එල්ල කරද්දී දෙවෙනි තැන ඉන්නේ චන්දිමාල් සහ සීකුගේ 4 පහර 16 ගානේ එල්ල කරලා තියෙන්නේ. ඒ මුණවීරත් 4 පහර 15ක් එක්ක තමයි ඔහු තරගාවලිය ලබාගත් ලකුණු 112 ලබාගෙන තියෙන්නේ. මේ තමයි තරගාවලියේ අවසන් තරගයේ වෙද්දී ප්‍රතිකරූප පෙන්වලා තියෙන විශේෂ දක්ෂතා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිට subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.